ඔහු දන්නවා ලෝක ඉතිහාසය ලංකාවේ තියෙන ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ රටේ අධිකරණයේ මැතිවරණය තියන්න එපා කියලා තීන්දුවක් කෙරුවා. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ ඉහළම අධිකරණයට පහළ අධිකරණයක් විසින් රටේ අගමැතිතුමා ඇතුළු ඇමති මණ්ඩලයේ කාර්ය කිරීම අත්හිටවන මේ කාරණා සිද්ධ වුණේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාව. හැබැයි අපේ රටේ නඩුකාරු උන්නාන්සේලා අපි සලකන්නේ දෙවිවරු හැටියට. ඒ නිසා උන්නාන්සේලාට අපි කියන නඩුකාර හාමුදුරුවෝ ගේ නිසා මේ හාමුදුරන් වහන්සේලාගේ නඩු තීන්දුව අපි පිළිගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ පිළිගන්න ගමන් අපි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමාට අපේ උපහාර දක්වන්න ඕනේ. මොකද හේතුව එතුමා විතරයි ඒ නඩු තීන්දුව එක්සත් ජාතික පක්ෂයට වාසි වෙනවා කියලා මුලින්ම කියපු කෙනා. ඉතින් ඇත්තම කියනවා නම් රංජන් රාමනායක මහත්මයාට උසාවියට අපහාස කරලා නඩු දාන්න ඕනේ නෑ. මොකද එතුමා බොරුවක් නෙමෙයි ඇත්ත කිව්වේ. එහෙනම් උසාවියට අපහාස කරේ රංජන් රාමනායක මහත්මයා නෙමෙයි. උසාවියට අපහාස කරේ 117ක් කූටලේකන හදාගෙන ඒ කූටලේකන අභියාචන අධිකරණයට අරගෙන ගිහිල්ලා ඒ හරහා කැබිනට් මණ්ඩලයේ සහ අගමැතිතුමාගේ අත්තිදිවීම ලබා ගන්න කටයුතු කරපු රනිල් වික්‍රමසිංහයි සුමන්දිරුනි නෞෆකිව්. මොකද ඒක කූටලේකන මම කියන්නේ නේ අතුරු සම්බන්ධ කිරීම සම්බන්ධ කරන වෙලාවේ TNA එකත් එක්කව වෙලා තිබුණේ 102යි. ඒ කියන්නේ පැහැදිලිවම කූටලේකන හදුවයි කියලා අල්ලාස් කමිෂන් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ විදිහට කියලා බාර දුන්නු ඒ පැමිණිල්ල නිවැරදි. අද වෙනතුරුත් ඒ අපි කරපු චෝදනාවට අපි මේ කරන චෝදනාවට එක්සත් ජාතික පක්ෂය පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් මතුවෙලා නැහැ, මතුවෙන්නේත් නැහැ. හේතුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජිකත්වයෙන් කිසිම ආකාරයක හානියක් වෙලා නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට එතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජිකයේ එතුමාව කිසිම විදිහකින් සන්ධානයෙන් අයින් කළා නැහැ. ඒ නිසා සන්ධානයේ කෙනෙක් අයින් කළා නැත්නම් කිසිම විදියකින් සන්ධානයේ නොවන පාර්ශ්වවලට සන්ධානයේ සමාජිකත්වයේ ඉඳි කරන්න බෑ.